2008 මම සිංහල බෞද්ධ මහත්කක විවාහ වුණා. ඒ විවාහ වෙලා ගෙදර ගිහියාම ගෙදර අපේ අටලුගම ගෙවල් තිබ්බේ. අපේ සුනාමියට හම්බෙච්ච ගෙවල් තිබ්බේ. ඒ ගෙදරට ගියා මහත්යත් එක්ක. එතකොට පල්ලියේ ඔක්කොමලා ඇවිල්ලා සිංහල මිනිස්සු බැඳලින්නේ කියලා එළවන්න හැදුවා. කට්ටියම ඔක්කොම ඇවිල්ලා මහත්යට තර්ජනය කරලා මගේ ඇඳුමෙන් ඇදලා, ඊට පස්සේ අපි ගියා පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දැම්මා. පැමිණිල්ලක් දාලා ඊට පස්සේ අපි මාළඹේ හිටියා. මාළඹේ ඉඳලා ටික කාලයක් ඉන්නකොට මම ප්‍රෙග්නන්ට් වුණා. ප්‍රෙග්නන්ට් වෙලා බබා හම්බෙන්න අම්මා ගාවට යන්න ඕන වුණා. ඊට පස්සේ මම ආයේ අටුළුගමට ගියා අම්මා ඉන්න ගෙදරට, අටුළුගම ගෙදරට. ගියාම එහෙ කට්ටිය ආයේ ඔක්කොම ලැබිලා මහත්යව ඉඳ දෙන්න බෑ කිව්වා. බබා හම්බෙන්න ඉන්න හින්දා මෙයාට ඉඳ දෙන්න පුළුවන් මුස්ලිම් ගම්මානයක සිංහල කොල්ලෙක්ව තියාගෙන ඉන්න බෑ කියලා එලෙව්වා. ඊට පස්සේ මෙයා ගියා මාව විතරක් අම්මලා ගෙදර දාලා. ගිහිල්ලා බබා හම්බෙන දවස්වලත් මාළඹේ ඉඳලා තමයි මහත්යා හොරෙන් එන්නේ මාව බලන්න. කවදාවත් මේ එයාට ගෙදර හින්ද දුන්නේ නැහැ ඒ කාලෙත්. එක්ක ආගමට එන්න එහෙම කියලා තර්ජනය කරා. තර්ජනය කරලා ඊට පස්සේ හොස්පිටල් එකටත් දවස් 3ක්ම ආවේ මාළඹේ ඉඳලා තමයි හැමදාම ආවේ. මේ ගෙදරට එන්න බැහැ. ඊට පස්සේ ආයි බබා හම්බෙලා ටික දවසෙන් පල්ලිය කට්ටියත් එක්ක කතා කරලා මෙයා ආවා මේ ගෙදර, අපේ ගෙදර නතර වෙන්න අටලුගම. එතකොට අපි එහෙම ඉන්නකොට හැමදාම පල්ලි වලින් ඇවිල්ලා මෙයාට කරදර කරනවා, ගෙවල් දෙන්නම්, වාහන දෙන්නම්, ඔය ආගමට එන්න කියලා. ඊට පස්සේ මෙයා ඒවට කැමති වුණේ නැහැ. මට ඕන වුණෙත් නැහැ එයා ආගමට හරව ගන්න. එයාට ඕන වුණෙත් නැහැ මාව හරව ගන්න. අපි දෙන්න අපි විදියට ජීවත් වෙමු කියන එක තමයි අපි දෙන්න හිතාගෙන හිටියේ. ඊට පස්සේ පල්ලියෙන් ඇවිල්ලා කට්ටිය මෙයාගේ බෙල්ලට උල්ලා ආයිරියක් තියලා, ඔයා මොකද කියන්නේ, ආගමෙන් හැරෙනවද, ආගමේ වෙනස් වෙනවද, මේ ආගමෙම ඉන්න ඕන නම් මෙහෙ ඉන්න බෑ කියලා කිව්වා. ඊ ගමේ ඉන්න බෑ කිව්වා. පල්ලියෙන් ගොඩක් හැම වෙලාවම 1000කට කිට්ටු වෙන්න පිරිසක් එනවා ගෙදරට. ඔය පොඩි මොන හරි මෙයා ආවොත් දෙන කියලා දැනගත්ත ගමන්ම එහෙම කියලා. ඊට පස්සේ කොහොම හරි මෙයා රට යන්න වුණා. රට යන්න ගත්තට පස්සේ ගමේ පල්ලියේ කට්ටිය ඔක්කොම ඇවිල්ලා කිව්වා මෙයාගෙන ආයි හොයන්නවත් එපා, එයාව එහෙම අතහැරලා දාලා ළමයත් එක්ක මුස්ලිම් කෙනෙක්ව බන්දලා දෙන්නම් මේ මෙහෙම කරන්නම් කියලා. ඉතින් ඊට පස්සේ ඒව කවමකුත් හරි ගියේ නැහැ, කරගන්න බැරි වුණා. බැරි වුණාම මට යෝජනා කරා ළමයි එක්ක බාර ගන්නම් මෙයාව අතහරින්න කියලා. ගෙදරටම ඇවිල්ලා එක එක නම් මුස්ලිම් මිනිස්සු කතා කරන්න ගත්තා. මේ දරුව එක හරි දරුව නැතුව හරි කො මෙයාට හරි දරුවන් දීලා යවන්න මාව මේ ගන්නම් එහෙම කියන වගේ නොයෙකුත් යෝජනාවල් කරා. මුස්ලිම් එක එක ලොකු ලොකු හාජියල්ල නම් වශයෙන් මට කියන්නත් පුළුවන් නම් ටික මේ ඒ එහෙම කරලා එහෙම වුණාට පස්සේ මේ දිගටම කරදර තිබ්බා. පල්ලියේ මෙයාට ආගමට එන්න කියලා සීඩි ගොඩක් ගෙනත් දුන්නා මහත්යට. අවුරුදු 33ක් පැවිදි වෙලා හිටපු හාමුදුරු කෙනෙක් මේ ඉස්ලාම් ආගමට ඇවිල්ලා දැන් පල්ලියේ පූජකවරයෙක් වෙලා ඉන්නවා කියලා, ඒ සීඩි එකේ තියෙනවා කියලා බලන්න ඉස්ලාම් ආගම ගැන තියෙන මේ උතුම් මේක කියලා, ඔයා ඒ ආගමට එන්නෙත් කියලා මේ මෙයාට නිතරම පොත් වගේකුත් ගෙනත් දුන්නා. සිංහල ට්‍රාන්ස්ලේට් කරපු ආගමික පොත් ගොඩක් ගෙනත් දුන්නා මහත්යට. ඊට පස්සේ ඒත් මහත්යා කිව්වා මේ මට වුමනාවක් නැහැ ආගමෙන් වෙනස් වෙන්න, මම ඉපදිලා මැරෙන බෞද්ධ ආගමේ තමයි, මේ මට වෙනස් වෙන්න බෑ කියලා. ඒ වගේම එයා කොයි වෙලාවත් මට කරදර කරන්නේ නැහැ මුස්ලිම් ආගමෙන් අයින් වෙන්න කියලා. ඔයා ආගමේ ඉන්න කියලා තමයි කිව්වේ. එහෙම ඉන්නකොට මේ හැමදාම මෙයා ඊට පස්සේ මම බයිසිකලේ යනවා කියලා පල්ලියෙන් මෙයාට 10 දිනක් විතර ඇවිල්ලා කියලා තිබ්බා මුස්ලිම් කාන්තාවකට බයිසිකලේ යන්න තහනම් කියලා. තහනම් මේ ඔයාගේ වයිෆ් විතරයි මේ ගමේ මුස්ලිම් ගෑනු කෙනෙක් යන්නේ. මෙයා යන මේ හින්දා අනිත් අයත් මේ බයිසිකල් වල යන්න පුළුවන්, ඒ හින්දා මේක වහාම නතර කරන්න කියලා. එතකොට පාරවල් වලත් මේ මුස්ලිම් කට්ටිය පිරිමි කට්ටිය ඇවිල්ලා නතර කරලා කියනවා ඔයාට බයිසිකලේ යන්න දෙන්න බැහැ, අනිත් ගෑනුත් මේ විදියට යොමු වෙයි, ඔයා මේක වහාම නතර කරන්න කියලා කිව්වා. ඊට පස්සේ මහත්යත් කිව්වා ඒක කියන්න බෑ, එයාගේ පහසුවට එයා බයිසිකලේ යන්නේ කියලා. එහෙම ඉන්නකොට තමයි මෙයා වැඩට අප්‍රේල් මාසේ මේ මාර්තු මාසේ මෙයාට වැඩ වැඩියෙන් තිබ්බා. ඉරිදා හැමදාම සෙනසුරාදා ගෙදර එනවා මෙයා. මාර්තු 24 රෑ ළමයාව පන්ති දාලා ඇවිල්ලා පන්තියෙන් එක්කන් ආව රෑ 8ට විතර. එතකොට දැනගත්තා මෙයා මහත්ය ගෙදර නැහැ කියලා. පල්ලියෙන් කට්ටිය ඇවිල්ලා කට්ටිය ඔක්කොම ගේ වටේම තට්ටු කරන්න ගත්තා. මේ දොර අරින්න පල්ලියෙන් ආව, පල්ලියෙන් නීතිය කරන්න ආවේ කියලා කිව්වා.
ඊට පස්සේ පල්ලියේ භාරකරු කියලා තමයි අපි ආවේ කියලා ජනේල් වලට දොර වලට ගහන්න ගත්තා. වහලට නැගලා වහලේ උළු අයින් කරලා අපි මායි ළමයි දෙන්නයි අම්මා යඬන එක වීඩියෝ කර කර මේගොල්ලෝ හිනා වේවි හිනා වේවි කොහොම හරි ගේත වලට රින්ගන්න ඇවිල්ලා අපි පොලිසියට කෝල් කරා. 119 ගහුවා. පොලිසියෙන් මේ කිව්වා අපි තව චුට්ටෙන් එන්න තව චුට්ටෙන් එන්නම් කියලා. එහෙම කරලා පැය එකහමාරකින් පස්සේ වගේ පොලිසියත් එක්කම ඒගොල්ලන් දොර කඩාගෙන බිඳගෙන මිනිස්සු 200ක් විතර ගේතුල්ට පිරුණා. ගේතුල්ට පිරලා ඒගොල්ලන් කිව්වෙම මේ පල්ලියෙන් ආවේ මේ නීතිය කරන්න ඕනේ මේ මෙයාගේ මිනිස්සයා සිංහල මිනිසෙක් නේද එහෙම කියලා. මේ මේ ඕන නැති දේවල් මේ ගේතුලේ මේ එහෙම කරනවා එහෙම කියලා මේහෙම ඉන්න දෙන්න බෑ කියලා. ඊට පස්සේ කිව්වා මේ ළමයි දෙන්නවයි අර ගෑනු කෙනාව ඇදලා ගන්න කියලා. අපි පල්ලියේ පිරිස දැකලා බය වෙලා කාමරෙට ගිහලා ලොක් කරගත්තා. ඊට පස්සේ මගේ ජුකි මැෂින් එකක් තියෙනවා, මැෂින් එකත් මම තිබ්බා මේ ඒගොල්ලෝ දොර කඩාගෙන එයි කියලා. එහෙම කරලා ඊට පස්සේ ඒගොල්ලන් පොලිසිය 4 දෙනෙක් ගේතුලේ ඉන්නේදී දොර කඩාගෙන ගෙටෙවිලා මේ මගේ ළමයිටත් ගහලා මගේ ඇඳුමිනුත් තිරලා ඒගොල්ලන් කිව්වා මේ අරයව පාරි ගෙදර කෙලියට ගන්න කියලා. එළියට ගත්තට පස්සේ එළියට අරගෙන ඉවර වෙලා පාරේ මිනිස්සු 1000ක් විතර පිරීලා ඒ පාර දිගේ ඇදගෙන ගියා පොලිසිය. පොලිසිය කට්ටි තමයි ඒක කරේ. පොලිසිය අයයි පල්ලි අය කිව්වා, පල්ලියේ කෙනෙක් ඇවිල්ලා ඇහුවා මෙයාට නීතිය කරන්නේ පොලිසියෙන්ද නැත්නම් අපි පල්ලියට අරන් ගිහිල්ලා නීතිය කරන්නද කියලා. ඊට පස්සේ පොලිසියෙන් මීටර් 100ක් වගේ ළමයි දෙන්න ගෑ ගහලා අඬනවා, මම අඬනවා, පාරේ ඇවිදගෙන ගියා, අනිත් මිනිස්සු ගල් වලින් ගහනවායි අතේ තියෙන ආයුධ වලින් ගහ. එහෙම කරලා මේ ඔළුව තුවාල වෙලා කකුල තුවාල වුණා මගේ ඒ ගහනකොට. ඊට පස්සේ මම කිව්වා ඔයාලට ඕන තැනකට ගෙනියන්න ළමයි අඬනවා, මම මේ ට්‍රේවල් එකේ නගිනවා කියලා මීටර් 100ක් විතර ගියාට පස්සේ මම බලේ මම දරුවත් එක්ක නැග්ගා. ඊට පස්සේ පොලිසිය කෙනා කිව්වා නෑ තව චුට්ටයි තියෙන්නේ, පයින් යම් ජිප් එක තියෙන්නේ ළඟ කියලා. එහෙම කියලා පොලිසියට අරන් ගිහිල්ලා අර කට්ටිය වීඩියෝ කරන එකමයි කරේ, මුස්ලිම් පල්ලි වලින් ආපු කට්ටිය. එහෙම කරලා ගෙදර ගිහිල්ලා පොලිසියට අරන් ගිහිල්ලා පහුවදා 2 වෙනකම්ම මාව කූඩුවට දාන්න අදිනකොට ළමයි දෙන්න වැඳලා වැඳලා ඇඬුවා අපි අම්මව කූඩුවට දාන්න එපා කියලා. ඊට පස්සේ කොහොම හරි මහත්තයා ආව පාන්දර 2ට. ඒත් අපිට යන්න දුන්නේ නැහැ, ළමයින්ට යන්න දුන්නේත් නැහැ. එහෙම කරලා පහුවදා දවල් 2 වෙනකොට ඇප දෙන්න අම්මට එන්න කියලා ඇප දීලා තමයි අපිව ගෙදර යන්න දුන්නේ. පල්ලි පිරිස ගේ වට කරගෙන ඊට පස්සේ මගේ යාළුවෙක් ගෙදර දවස් 4ක් හිටියා. පොලිසිය පැමිණිලි 9ක් දැම්මා. ඒ කිසිම පැමිණිල්ලක් විභාග කරේ නැහැ අප්‍රේල් 6 වෙනකම්.